Nadi TV team එක ඔයාලා වෙනුවෙන් අලුත්ම ප්‍රෝග්‍රෑම් එකක් ලැස්ති කරලා තියෙනවා. ඔයාලා හැමෝටම අධ්‍යාපනික දැනුම ලබා දීම අරමුණු කරගෙන අධ්‍යාපන වැඩසටහන පෙළ ගැස්මක් Nadi TV team එක ඔයාලට ඉදිරිපත් කරන්නයි මේ සූදානම. මේ තියෙන්නේ බොහෝ වෙහෙසකාරී කාර්යයක අවසාන ප්‍රතිඵලය. විවිධ වෙනස් වීම වලට ලක් කරන්න උත්සාහ කරනවා. ඒ අතර ආහාර පිස ගැනීම කියන්නේ එක් විශේෂ සිදුවීමක්. ආහාර පිස ගැනීමේදී ඔවුන්ට තිබුණේ නැහැ මුලින්ම කුමන අදහසකින්ද කොහොමද මේක කරන්න කියලා. මේ අලි ඇතුන්ගේ පාසල් අතුන් වල ජලයේ රැඳී තිබීම නිසා ඔවුන් දැනගත්තා, ඔවුන් අධ්‍යයනය කරගත්තා මේ යම් කිසි ආකාරයක යම් කිසි දෙයක් රඳවා ගැනීම හැකියාවක් තියෙන යම් කිසි හැඩයක් මේක තියෙනවා. ඒ අනුව ඒ වියලි කාලගුණයක් වියලි කලාපයක් ඇති කාලවලදී එම ප්‍රදේශවල ඒවා ඝන වෙච්ච අඩි සලකුණු ඝන වෙච්ච ආකාරයට නම් බඳුනක් ආකාරයට ඔවුන් ඒක නිරීක්ෂණය වෙලා තියෙනවා. මේක තමයි ජනප්‍රවාදයේ ඔවුන් භාජන නිෂ්පාදනය කරගැනීමේ මුල්ම අඩිතාලම වැටලා තියෙනවා. එතකොට මේ ආකාරයට ඔවුන් අධ්‍යයනය කරා පසේ තිබෙන මේ තෙත් මැටි අපිට මැටි කියන්න පුළුවන්. මැටි වලින් යම් කිසි භාජන නිෂ්පාදනය කිරීමකට ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඒක තමයි වර්තමානයේ වෙනකොට උබල් කර්මාන්තය එහෙම නැත්නම් මැටි කර්මාන්තයේ අලුත්ම පියවර ලෙස ඔවුන් දුටුවෝ. මැටි භාණ්ඩ නිෂ්පාදනයේදී කරණීම තොරතුරු සම්බන්ධයෙන් චීන ජාතිකින්ගේ නිෂ්පාදනයත් එක්ක. හැබැයි වර්තමානයේ පුරාවිද්‍යා ගවේෂණවල තොරතුරු අනුව ලංකාවේ කෑගල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රදේශයේ දොරවක ලෙන ආශ්‍රිතව කරපු කැණීම් වලදී ප්‍රයෝජන තියනවා. ලංකාවේ පැරණිම මැටි භාජන නිෂ්පාදනය කරගෙන මැටි භාජන වල ආහාර සකසා ගත්ත බවට සාධක. දොරවක ප්‍රදේශයෙන් හමුණු එම තොරතුරු අනුව අවුරුදු 5500කට පමණ එපිට කාල වකවානු වලට මෙම ඔවුන්ගේ මැටි නිර්මාණ අයිති බවට සාධක ලැබී තිබෙනවා. ඊට පසුව රංචා මඩම, හෝන්තැන්න, ගල්පාය, වාරණපතාන, හල්දුම්මලහා, ඉබ්බන්කටුව ප්‍රදේශවලින්ද මේ මැටි භාජනවල විවිධ සාධක, විවිධ තොරතුරු පුරාවිද්‍යා ගවේෂකයන් විසින් හොයාගෙන තිබෙනවා. ඊට අමතරව අපිට මෙම රජරට ප්‍රදේශයේ පමණක් නොව අම්පාර ප්‍රදේශවල බහුල වශයෙන් මෙම මැටි කැබලිවල විවිධ කොටස් තැනින් තැන සුළු සුළු ප්‍රමාණවලින් හොයාගත් අවස්ථාද නැතුවම නොවේ. අපි දැන් යනවා උඹල් කර්මාන්තේ කොහොමද සිද්ධ වුණේ කියලා හොයලා බලන්න. ඒකට ලංකාවේ ප්‍රසිද්ධම තැනකට අපි යන්න සූදානම්. එන්න. අපි මේ ඇවිල්ලා ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පණ්ඩිතරඹව ග්‍රාමයේට. මේ ග්‍රාමයේ අපිට අද හමුණා මංගල ජයකොඩි මහත්තයා. එතුමාගේ මේ වෙළඳසැලේ අලෙවිවන්නේ අපේ පාරම්පරික මැටි කර්මාන්තය තුළ තවත් එක් ඉසව්වක නිර්මාණ විශේෂය. ඒ නිර්මාණවල එතුමා අපේ මැටි කර්මාන්තයට අනගී මෙහෙයක් වගේම විශේෂත්වයක් සපයනවා. මොකද පාරම්පරික මැටි කර්මාන්තයේ සමහර විට මේ අවසාන පුරුක් වෙන්න පුළුවන් මේ කර්මාන්තය කරගෙන යන. එහෙනම් අපි අනාගත පරම්පරාවට මේකේ තොරතුරු ටිකක් තවත් ඉදිරියට අරගෙන යන්න අපි මංගල මහත්තයාත් එක්ක මේ වැඩසටහනේ ඉතිරි තොරතුරු ටික කතා කරමු.
මේ ඉන්නේ අපේ මංගල ජයකොඩි මහත්තයත් ඔහුගේ ආදරණීය බිරිඳත් තමයි මේ මැටි කර්මාන්තේ අද අපිට මේකේ මැටි කර්මාන්තේ කොහොමද මේ මැටි අපි සාදාගන්නේ සකසාගන්නේ මැටි කර්මාන්තේ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා ඒකේ අවසාන පියවර දක්වා ඉදිරියට මේ වැඩසටහන කරගෙන යන්න අපිත් එක්ක එකතු වෙන්න නාඩි ටීම් සමග මැටි කර්මාන්තේ තවත් ඉසව්වා අපිට එහෙනම් කියන්නකෝ බලන්න මේ දැන් මේ ගෙනාව මැටි දැන් මේ විදිහට ගොඩ ගහගෙන ආරක්ෂා කරගෙන තියාගෙන ඊළඟට මොකද මේ මැටි වලට කරන්න කියලා අපි දැන් ඉස්සරෝම මේක මැටි දිය ගහනවා දැන් මම මේ පෙන්වන්න හදන්නේ මැටි දිය ගහන ක්‍රමය අපි බලමු කොහොමද දිය ගහන්නේ කියලා මෙන්න යකඩ ඉන්නක් ආධාරයෙන් හාරලා අරගෙන තමයි දිය ගහන්න ඕනේ කැට නැති වෙන්න ඊට පස්සේ මේකට තමන්ට ඇති ප්‍රමාණයට වතුර දා ගන්න ඕනේ වතුර දාලා මෙහෙම පොඩක් අතෙන් තද කරන්න ඕනේ වතුර ඇතුලේ රැඳෙන්නද එහෙම ඔව් වතුර අර කැට ගතිය තියෙනවා නම් පෙඟෙන්න ඕනනේ ආ පෙඟෙන්න ඔව් ඒක තමයි එහෙම වතුර පිටට යන්නේ නැති වෙන්න අපේ හුරුවට තමයි වතුර ප්‍රමාණය ඔව් ඒක තමන්ට දැනෙනවා ඉතින් අර ගොඩක් ගඳ වුණොත් මලන් හදන්න අමාරුයි අමාරුයි කොයි විදිහට වහලා මේ කොච්චර කාලයක් ඔක තියනවලද දැන් මේක හෙට අපිට අඹරන්න අරයන්ට පුළුවන් මැෂින් එකට අපිට අඹරන්න පුළුවන් ඔව් අඹරන්න එකයි ඊට කලින් එතකොට කරේ පාගල එක ඔව් ඉස්සර කකුලෙන් තමයි පාගලා ගත්තේ දැන් තමයි මැෂින් එකෙන් මැෂින් එකෙන් අඹරන්නේ ඔව් ඒත් මැෂින් එකේ අඹරනකොට වෙනම මේ දෙවීමක් එහෙම කරනවද දෙවීමක් කරනවා දෙවීමක් කරනවා ඒ කියන්නේ මේක මාසිකවද එහෙම නැත්නම් නෑ වාර ගානට තමන් අරන් යන මැටි ප්‍රමාණයට පොයින්ට් ගානට පොයින්ට් ගානක් හදනවා ඔව් පොයින්ට් එකට රුපියල් 300 300 අයින් තමයි මැටි අඹරන එකට දිවිමක් කරන්නේ එතකොට පටන් ගන්න තැන ඉඳලා මේ සෑහෙන වියදමක් දරනවා ඔව් ඉතින් ඒක අවසාන වෙනකම්ම වියදම් තමයි ඔව් ඔය විදිහට එතකොට දවසක් කමරක් ඔව් දවසක් හරි දෙකක් හරි එහෙම තැම්බෙන්න තියලා අර දවස් ප්‍රමාණය වැඩි වෙන තරමට මැටි තැම්බෙන ගතිය වැඩි. වැඩි. ඔව්. ඒකට දැනට මේ නැටිවල ටිකක් අර ගල් කැට එහෙම තියෙනවා නේද? තියෙනවා. ගල් වැඩි ගතිය තියෙනවා. තියෙනවා තාම. මේ ඕන පදමට එන්නේ මැෂින් එකට දාපුවාම තමයි. තියෙනවා. ඔව්. මැෂින් එකේ මේ ඔක්කොම එකට ඇඹරලා ඇඹරිලා යනවා. මුල් අයින් වෙනවා වෙනම. මුල් කියන්නේ මැටි ඇඹරිලා වැටෙනකොට මුල් ටික වෙනම අපිට තෝරලා අයින් කරන්න පුළුවන්. හා හා. අපි එහෙනම් බලමු ඊළඟට මොකද කරන්න කියලා මේ වැඩි. අවසක් එකමාරක් විතර මැටි ටික තියාගෙන ඒක අරන් යනවා වර්තමාන වෙනකොට තියෙනවා මේ ගම්මානවල මැටි ඇඹර අඹරන මැෂින්. එතකොට ඒ යාන්ත්‍රිකව මැටි අඹරන කාට සිද්ධ වෙන තැනට දිය ගසාගත්ත මැටි අරන් ගිහිල්ලා ඕන් කරන්නේ මැටි ඇඹරීම සිද්ධ කරනවා. මේ මැටි අඹරන එකේදී ගල් කැට මුල් කැලිය වෙවත් කරගෙන මැටි පදම් කිරීමේ කාර්ය සිද්ධ වෙනවා. මේ මැටි පදම් කරන කාර්යයේදී තවත් එක පාරම්පරික අවස්ථාවක් තමයි අර දිය ගසාගත්ත මැටි කකුලෙන් පෑගීම. වර්තමානයේ යාන්ත්‍රිකව මැටි අඹරන යන්ත්‍රවල අරන් ගියත් පාරම්පරිකව සිද්ධ වුණේ මෙන්න මේ ආකාරයට මැටි කකුලෙන් පෑගීම. අපි බලමු මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. Thank you.
ඊළඟට මොකද කරන්නේ මේ මැටි ටික? ඊළඟට මේ ටික අපි සක පොල්මට අරන් යනවා. පදම් කරගත්ත මැටි ටික මෙන්න මේ ආකාරයට අක්ෂක පෝරුව මත තබල තමයි මේ නිර්මාණය කරන්නේ. කර්මාන්තේ මැටි නිර්මාණ කරන්න යොදාගත්ත අක්ෂක පෝරුව. මේ අක්ෂක පෝරුව මේ කොටසට කියනවා පෝරු නෑල්ල කියලා. මේ කොටසට කියන්නේ අඩිය කියලා. එතකොට මේ අක්ෂක පෝරුවෙන් වැඩ කරනකොට සමහර වෙලාවට අතේ හුරුවට තනියම වැඩ කරන්නත් හැකියාව තියෙනවා. සමහරවිට මේ අක්ෂක පෝරුව තව කෙනෙකුගේ සහයෙන් කෙනෙක් කරකවන්නත් තව කෙනෙක් මේ නිර්මාණය හදන්නත් වෙන යුගල ක්‍රියාවක් විදිහට මේක සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. අපිට එන කියන්නක බලන්න මේ මේ මොකද්ද කරන්න හදන නිර්මාණය කියන්නේ. දැන් මේ ඉදි කරන්නේ ඇතිලිය. ඔක තමයි මුට්ටිය. ආ මේක මුට්ටිය. ඔව්. මේක ඇතිලිය. මේක ඇතිලිය. ତර සකපෝරේ නිර්මාණය කරනකොට පතුල එහෙම නැත්නම් අඩිය නැති එකක් තමයි මෙතන නිර්මාණය කරන්න කියන්නේ. මූලික හැඩය ආකෘතිය සකස් කරගන්න එක තමයි මේ සිද්ධ වෙන්නේ. අපින් ඒ හැඩේ හදාගෙන තෙත රෙදි කැලක් නේ පාවිච්චි කරන්නේ. ඔව් මේකට රෙදි වැල් කඩේ කියනවා. ආ රෙදි වැල් කඩේ. හින්දු වල් රෙද්ද කියලා කියනවා. ඊට පස්සේ මේ වගේ කපන කූරක් භාවිතා කරලා කපනවා. ආ ඒක කපා ගන්නවා. එතකොට ඒක කපා ගන්න අඩිය හදන්නත් ඕන ඉඩ තියලා නේ. ඔව්. දැන් මේ හදන්න යන්නේ පාත්‍රය. ප්‍රමාණයට පාත්‍ර 10ක් විතර ඕන වුණොත් කොහොමද එක මේ දැන් තමන්ගේ අතෙන් තමයි ඕන ප්‍රමාණය ගන්න ඕනේ. මේවාගේ පාත්‍රාවලින් පොඩි ඉතුරු බාන්න වලින් අඩිය මේකෙන්ම හදලා ගන්න පුළුවන්. කුඩා ප්‍රමාණය. ඔව්. අඩිය
අපි බලමු නව තාක්ෂණයට මේක එකතු වුණාම කොහොමද යාන්ත්‍රික සකපෝරුවකින් මේ භාණ්ඩ නිර්මාණය කරන්නේ කියලා. අපි
Nanti karena nanti sistemnya wismita nirmana sama pemain. Apa itu nama mereka? Kita sarilah karya kita. Namun mereka kerana silpi itu mah dana mereka kocer apa hasilnya ya? Medida mereka kerana kita. Mereka karena nanti wisesa pertama mereka ati kurwat ketama mereka ini. Para mereka bandingu, orang yang jangan samisnya nanti nama hakia nirmana itu jadi tapi mereka dia itu dakin itu hambar. Itu kata kuda pramana sih, pramana yang besar, mukti, etri dapka, main nirmana pita, tapi naham mana. Itu kata atsak poru sah, yantri ke sak poru bahvita kerela, mevi dite hadagat, thama meti ini amu mat, karena thama itu hadalagat bahvita. Ewa, tikada sah, mevi dite madapawane belenda hilang. Apita samane dawas tunak. Dah sendiri awal, nan juga dah dengan bayi. Bahu dah ada, bahu dah. Dina ko dina dekak paman eh, mereka mevi dihe ter, madah pawane velenda tienno. Mere magi ati dengan tienne, atsak poru saha, yang පතුල එහෙම නැත්නම් අඩිය මේ විදිහට තමයි අපිට දකින්න හැම වෙන්නේ. එතකොට මේ සකපෝරු භාවිත කරලා මේ හදලා මේක ඊළඟ පියවර තමයි මැටි වලඳ තලනවා කියලා මේකට කියන්නේ. අපි බලමු මේ මැටි වලඳ කොහොමද තලන්නේ ඒකට මොනවද භාවිත කරන උපකරණ කියලා. මේක තමයි ගල මේක හදාගන්නේ සිමෙන්ති වලින්. සිමෙන්ති වලින්. ඔව්. මේ ලෑල්ල මේකට අපි කියනවා ඉරි ලෑල්ල කියලා. මේකෙන් තමයි ඉස්සරවම තලන්නේ. මේකට කියනවා සොමි ලෑල්ල කියලා. ඔව්. මේකෙන් තමයි සමන්නනවා කියලා කියන්නේ ඒකට. ඔව්. මේ අර සමන්න මේක මේක ඉරි ලෑල්ල. ඔව් මේක ඉරි ලෑල්ල. මේ ඉරි ලෑල්ලෙන් මේ වෙන්නේ විශේෂයෙන් මොකද්ද? මේකේ මේ පස් තුනී කරලා ගන්නවා. ඒක සමානව. පස් තුනී කරලා ගන්නවා. එතකොට මේ දෙක අතර මේ බරේද මොකද්ද මේ වෙනස තියෙන්නේ? එතකොට අර ගන්න මට්ටම් ආ මට්ටම් විදිහ වෙනස්. මේකෙන් තමයි මට්ටම් කරලා ගන්නෙ. ඔව්. මේකෙන් කරන්නේ වැටි තලලා ඇදලා ගන්නවා. ඔව් ඇදලා ගන්න. මෙතන ඇදලා ගන්නවා. ඒතර මේ ඉරි ලෑල්ල මේක සොමි ලෑල්ල. සොමි ලෑල්ල. ඒක තමයි භාවිත කරන වචන දෙක. වචන දෙක. මේකේ ගලේ ලෑල්ලේ හොඳට වතුර ගා ගන්න ඕනේ නැත්නම් ඇලෙනවා. Tak mesti tak kweli lama di meki hati kita. Ya tinggal ada kita mati අම්බරන්නේ මේ වතුරෙන්මද? ඉවරයි තලලා දැන් මේ ගොඩලි වගේ තියෙනවනේ මේකේ ඒ ගොඩලි තියෙනේම මට්ටම් කරගන්න තමයි යන්නේ දැන්
පස්සේ මේ ගල භාවිතා කරලා ඇතුළ හොඳට ගල් ගන්න. නැත්නම් වතුර කාන්ති වෙනවනේ. මට්ටම් කිරීමක් තමයි මේ කරන්නේ කරන්නේ. ඔව්. වතුර කාන්දු වෙනවා නැත්නම් ගල හොඳට අතුල්ලන්න ඕනේ ඇතුළට. ඒක කියමු ගල් ගන්න. ගල් ගන්නවා කියන්නේ. මේක තලලා ඉවරයි. මේක තමයි සෙම්බුව. සෙම්බුව. මේ තමයි මැටි භාණ්ඩයක අඩිය එමත්නම් පතුල නිර්මාණය කරලා අවසන් කරගත්ත සෙම්බුවක්. එතකොට මේක දැනට මේක ඊළඟ පියවර හැටියට දෙන කාර්යයට යන්න කලින් ඔයාලට පෙන්වන්න ඕන මේක ඇතුළ කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. අවසානයේ ගල ගෑම කියලා කරනවා. අර හදාගත්ත ගල් කැටය ටෙට් කරලා ඇතුළේ සිදුරු අසාගෙනම සඳහා ඇතුළු ආකාරය අපිට හොඳට මේක බැලුවහම දකින්න හම් වෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේක තියෙන සිදුරු තිබේ නම් ඒවා ඒ අඩුලුකම් අයින් කර ගැනීම තමයි ඒකේ බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු ඊළඟ කාර්ය මොකක්ද කියලා. අපි එහෙනම් බලමු මැටි වළඳේ මේ භාජනයේ තැලීමෙන් පස්සේ ඊළඟට මොකක්ද කරන්න කියලා. ඊළඟට මේක අපි ගුරු ගානවා. පාරේ තියෙන බොරළු මෙන්න මේ බොරළු ගෙනත් තියාගෙන ඉන්නේ. මේවා හොදලා ඕකේ මණ්ඩිත් එක්ක වතුර අරගෙන තමයි ගාන්නේ. ගල් කැට අයින් කරලා ඕකේ හොදලා ඔය තියෙන මණ්ඩිය හොදිය කරලා මණ්ඩි ටික අරගෙන තමයි ගාන්නේ. මේ තියෙන්නේ එහෙම හදාගත්ත ගුරු. මේ තියෙන්නේ විදිහට දිය කරගත්ත ගුරුග. පස්සේ මේ වගේ පංච කෑල්ලක් හරි රෙදි කෑල්ලක් හරි අරගෙන මේ විදිහට හොඳට තලපු එකේ ගානවා. එතකොට තමයි අර වළඳ රතු පාට වෙන්නේ. එහෙම නැතිනොත් පිච්චුන එක මොන වගේ පාටද? පිච්චුනහම මේ පාටම තමයි නිකන් සුදු ගතියක් තමයි තියෙන්නේ. වළඳ රතු පාට කරගන්න තමයි මේක ගාන්නේ. ඒ විදිහට මේක වේලෙන්න තියනවා. මේක දවස් කීයක් විතරම වේලෙන්න තියනවා? ඕක සතියක් විතර තියන්න ඕනේ. මේ වැඩ ඔක්කොම ඉවර වෙච්චිය. පුච්චන්න විතරයි තියෙන්නේ. මේ තියෙන්නේ ගුරුගල් ගාලා මේ වේලගත්තේ. වේලගත්තේ. මේක ඊළඟට තියෙන්නේ පුච්චන්න. පුච්චන්නේ. එතකොට දැන් මේක දවස් කීයක් විතර මේ වේලගත්තේද? ඕක දැන් සති දෙක. සති දෙකක් විතර. මාසයකට සැරයක් විතර තමයි පෝරන් දාන්නේ. බලන් 500ක් විතර හදලා ගොඩ ගහගෙන තමයි පෝරන් දෙක තුනක් මේ දවස් දෙක තුනකට පුච්චන්නේ. පුච්චන. ඔව්. දැන් මේකේ ඊළඟ කාර්ය මෙටි වලද පුච්චන එක තමයි. අපි එහෙනම් බලමු ඒ පෝරන් ළඟට ගිහලා කොහොමද කරන්නේ කියලා. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ තලාගත්ත මෙටි වල ගුරුගල් ආලේප කරලා සති දෙකක් විතර වේලගත්ත ඒවා මෙටි බාණ්ඩ පුච්චන ස්ථානයට. එතකොට මේ තියෙන්නේ ඒ වගේ එක ස්ථානයක් මැටි පෝරනවා. එතකොට මේකේ සාමාන්‍ය මේ තියෙන ප්‍රමාණයත් එක්ක මැටි භාජන 300ක් විතර එකිනෙකට අහුරලා මැටි භාණ්ඩ පුච්චා ගැනීම සිදු කර ගන්න පුළුවන් කියලා අපි දැනගත්තා. එතකොට අපි බලමු මේක කොහොමද මේ මැටි භාණ්ඩ අසුරන්නේ කියලා. මොකද අපිට හිතන හැටියට මේකේ මැටි භාණ්ඩ අසුරන්න බෑ. ඒකටත් පළපුරුද්දා සහ ඒකට ක්‍රමවේදයක් තියෙනවා. මොකද මැටි භාණ්ඩ බාගෙට පිච්චෙන්න බෑ. ඔක්කොම සම්පූර්ණයෙන් පිච්චෙන්න ඕන කියලා. අපි බලමු මේ අයියට කියලා කොහොමද ඒක කරන්නේ කියලා කියා දෙන්න කියලා අපිට. මේ හලුක් කරා. ආ ඉස්සෙල්ලාම අඩියට තියන්නේ කලගෙඩි ටික. ඔව්. ඒකට හේතුවක් තියෙනවා. යටින් දර දාන්න බැහැ නැත්තම්. ආ මෙතනින් දර දානවා. ඔව්. ආ ආ දර දාන්න ඒ සිදුරු තියාගන්න තමයි මේ කලගෙඩි ටික. එතකොට ඒකටත් මේ ඉස්සෙල්ලා කලින් පුච්චලා හරි එහෙම පළදුවේ ඒවා ටිකක් තමයි අඩියටම තියන්නේ. ඒ කියන්නේ මේ අඩි ඒවා ටික පිච්චෙන අඩුයිද එහෙමද? නෑ ඔක්කොම පිච්චෙනවා. ඒතරද මේ ධර්ම දාන්නේ මේ කියන්නේ තරා පිදුරු 10යි එහෙමකොත්
උදේ පොල් නෙලාපු වහම හවස වෙනකම් පොල් ඒ පුත්ත පුත්ත වාගන අතුරුද මේ වලඳ රත් වෙන්න ඕන දැන් ওই වලන් මූණින් ගහලා ඔහම ඊට උඩින් වහනවා මේ කැරිච්ච වලන් කටු මේ කැඩිච්ච වලං කටු ඔය වලං වලට උඩින් මුණින් ගහලා ඊට උඩින් පිදුරු දාලා පස් ගානවා පස් ගානවා ඔව් ඊට පස්සේ තමයි පොල්ලලි දදා හවස වෙනකන් රත් කරන්නේ රත් කරන්නේ ඔව් ඊට පස්සේ තමයි ගඩොල් පොරණේට වගේ දර දාන්නේ දර දාන ඉතින්ලා පොල්ලලි වලින් රත් කරනවා ඊට පස්සේ දර වලින් රත් කරනවා දර වලින් ගින්දර දානවා සම්පූර්ණයෙන්ම වලද පිච්චෙන පිච්චෙන්නේ පොල්ලලි වලින් කරන්නේ රත් කරගන්නේ රත් කරගන්නේ ඒක දර වලින් එකපාර රස්නේ වැඩි වෙනවා ඔව් ඔව් අස්නේ වැඩි වෙනවා. එතකොට බලන් කුඹරනවා. බෑරෙනවා බලන්. ඒකට කියන්නේ මොකද? බෑරෙනවා කියලා කියන්නේ. මේ තියෙන්නේ බොහෝ වෙහෙසකාරී කාර්යයක අවසාන ප්‍රතිඵලය. අවසාන ප්‍රතිඵලය කියලා කියන්නේ නිර්මාණයේ අවසාන ප්‍රතිඵලය. එතකොට මැටි වැවෙන් මැටි ගෙනල්ලා ඊට පස්සේ මැටි පාගනවා ඊට පස්සේ මැටි අඹරන්න රැය යනවා පදම් කරගන්නවා සකපෝරුවේ හදනවා ඊට පස්සේ මැටි බාණ්ඩ පලනවා ගුරුගල් ආලේප කරනවා ඊට පස්සේ මැටි බාණ්ඩ පුච්චනවා මේ වගේ ලොකු කාර්යයක වෙහෙසකර කාර්යයක ප්‍රතිපලයක් විදිහට අවසාන මේ විදිහට අලවිසලක් දක්වා මැටි බාණ්ඩ නිර්මාණයක් එනවා එතකොට මේ මැටි බාණ්ඩ නිර්මාණය කරන මැටි බාණ්ඩ මොනවද කියලා අපි අහලා බලමු මෙතන තියෙන වර්ග මොනවද මේ වගේ භාවිතයේ කොයි වගේ දේවල් වලට මේවා පාවිච්චි කරන්න කියලා අපි පොඩ්ඩක් අහලා බලමු පොඩි ඇතිලි මේකට අපි කියනවා පහේ ඇතිලිය කියලා පහේ ඇතිලිය ඔව් වර්ග කරනවනේ පහේ ඇතිලිය මේකට අපි කියනවා හතරේ ඇතිලිය ආ පහේ ඇතිලියට වඩා හතර ඇතිලිය ලොකුයි ලොකුයි ඊට පස්සේ මේකට කියනවා තුනේ ඇතිලිය ඒ ලකුමක් දාන්නේ මම මොකක්ද අපි වර්ග කරනවානේ වර්ග කරලා තමයි දෙන්නේ වලන් දෙන්න කොට දාන දෙයක් ගැන නෙවෙයි ඔය කියන්නේ දැන් මේක දෙන මිල නෙවෙයි මේ මේක දෙන මිල මිල 90 තමයි ඒ වර්ග කරලා තියෙන්නේ ඔව් මේක ලොකු මේක මේකට දෙකේ ඇතිලිය මේක බොකුවක් පල්ලි බොකුවක් පල්ලි කියලා කියනවා බොකුවක් පල්ලි කියලා මේකට කියනවා මේක තමයි ලොකු ඇතිලිය අරක තමයි බොකු ගතිය ටිකක් අඩුයි. ඕකට ඇතිලිය කියනවා මේක බොකු අප්පල්ලි. බොකු අප්පල්ලි කියනවා. ඔව්. ඒක මේවා ගොඩක් කරාට වෑංජන හදන්න ගන්නේ. ඔව්. වෑංජන හදන්න තමයි ඒවා ගන්නෙ. මේක තම තාච්චිය. තාච්චිය. මේටි තාච්චිය. ඒකේ මේ එකක් අර විදිහටම අර ඝනකම තියලා හදනවා නේද? ඔව්. ඒ ඝනකම තියලා හදලා මේකට මෙහෙම වෙනම හැන්ඩල් දෙකක් ආය අමුතුවෙන් අල්ලන්න ඕනේ. ඔව්. මේක පොඩි බබාලට හදලා තියෙන පිඟාන. ඔව්. උද ශක්තිමත් ධනකම තියෙන උද ශක්තිමත් කොහොමද? මේ තමයි දැන් අර අද පාත්‍ර. උද ප්‍රමාණය පාත්‍ර. මේ ලොකු පාත්‍ර. මේවා දැන් වැඩිපුරම පාවිච්චි කරන්නේ පුද පූජාවලට තමයි. පැටි ජෝකු. පැටි ජෝකු. ඒක මොදියත් එක්කම තමයි තියෙන්නේ. මොදියත් එක්කම තියෙනවා. එක මේ ගුරුගල් ගන්න නැතුවද? නැතුව. පවුලක කෑම මේසෙට තියන්න තමයි මේ සෙට් එක හදලා තියෙන්නේ. මේක හැබැයි දැන් පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් වර්තමානයේනකොට අරුපන්තියේ හෝටල් වලට උනත් විදේශික ආකර්ෂණය ලබා ගන්න පොද නිර්මාණයක්. හෝටල් වලට අර යනවා මේවා. දැන් අපි මේවට බත් වෙන්චන මේසට ඇරියට එයාලා සුප් වර්ග එහෙම බොන්න මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් ඉතින්. මොකද ඒකේ වෙනසක් තියෙනවා ඊළඟට කෑම වල තියෙන මේ රසයත් වැඩිනේ අපි දන්න විදිහට මැටි බාණ්ඩ වල මේ කෑම පිළිගැන්වීම සහ කෑම පිස ගැනීමදී මෙතුමාලාට මේ කර්මාන්තය කරගෙන යෑමේදී මොන වගේ ගැටලු සහ ප්‍රශ්න මේ තුල තියෙනවද? දරත් ගොඩක් වෙලාවට තින් සංදිවලට තමයි ගන්න අපි හේන් වලට ගිහින් කතා කරලා තමයි කියන්නේ කැලේ ගොඩක් දුරට දැන් දර අඩුයි හොයාගන්න. ඔව්. එහෙන් පටන් ගන්න කාල තමයි එකත් වැඩි කරන්නේ. ඔව්. තව වෙන මැටි ලබා ගැනීම මෙහෙම
මැටි ගන්න ප්‍රශ්නයක් නැහැ අපිට වැව් වලින් ගන්න අවශ්‍යය දීලා තියෙනවා ඒකට පර්මිට් එකක් දීලා තියෙනවා පර්මිට් එකක් කියන්නේ රජයෙන් අපිට කුඩා කර්මාන්ත අමාත්‍යංශයෙන් ඒකට කිසිම තහනමක් නැහැ ඔව් මැටි ගන්න පුළුවන් Tamanට ඕන ප්‍රමාණයෙන් මැටි ගෙනත් දා ගන්න පුළුවන් මේ අනිත් ප්‍රශ්නේ තමයි ඉතින් අපිට දැන් ඇත්තටම වලන් විකුණ ගන්න දැන් අපිට මෙතන අපේ ගෙදර ළඟ දාගෙන හිටියට අපිට ඈතට ගෙනියන්න වාහන නැහැ එතකොට අපි දෙන්නේ තවත් කෙනෙකුට එයා තමයි අරන් ගිහින් කඩවලට දෙන්නේ එතකොට දැන් අපෙන් ගන්න මිලට වඩා දෙගුණයක් විතර එයා මිල අල්ලලා තමයි එයා විකුණ ගන්න එතකොට අතරමැදියා තමයි ගොඩක් දුරට ලාභ ලබන්නේ ඉතින් ඊට වඩා අපිට හොඳයි අපිටම මේක විවුර්තව ගිහිල්ලා ඍජුවම ගිහිල්ලා අපේ නිෂ්පාදන විකුණ ගන්න පුළුවන් මට්ටමක් අපිට හදලා දෙනවා නම් වඩාත් හොඳයි හැම පැත්තකින්ම ආයතන වලට උනත් කියන්නේ හැම හදලා දෙනවා නම් අපිට විතර නෙමෙයි අපේ ගමේ ඔක්කොම ජීවත් වෙන්නේ මේකෙන් තරුණ ප්‍රජාව ඉතින් මේකට නැඹුරු වෙනවා ගොඩක් අඩුයි මං හිතන්නේ අපෙන් පස්සේ කරන්න කවුරුත් නැති වෙයි ඒකට දැන් මේ ඇත්තටම දැන් ගොඩක් ළමයි එක එක රස්සානේ හොයාගෙන යන්නේ දැන් අපි නම් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මේක අපේ අම්මලා අපිට උරු කරා. දැන් අර දැන් ඉන්න දෙමෝපියෝ ළමයා මේ තමන්ගේ හැකියාවට නෙමෙයි යොමු කරන්නේ වෙන වෙන දේවල් වලට. තරඟකාරී අධ්‍යාපනය. තරඟකාරීකමක් තියෙන්නේ අර යන රැල්ලටනේ. ඒක නෙමෙයි දැන් අපි ළමයා මේ දෙයට දක්ෂයි නම් අනිවාර්යෙන් එක කරන්න දෙන්න ඕනේ. එතකොට තමයි දරුවත් ඒකට උරු වෙන්නේ. දැන් අපේ දෙමෝපියෝ අපිට උරු කරපු ඉඳන් අපි මේ රස්සාව කරගෙන ජීවත් වෙනවා. වර්තමානයේ නකොට මේවට ඉල්ලුමක් නැතුව නෙවෙයි ඉල්ලුමක් තියෙනවා ඒ ඉල්ලුමට හරියන්න නිෂ්පාදන ඒ නගරෙට යන්න තියෙනවා ඊට ඒක අධික මිල ගණන් සම්බන්ධව දැන් අපෙන් ගෙනියන ගාන අපි අහාම කඩවල්වල විකුණන ගාන අපිට අහන්න දෙන දැන් අපි දෙන්න මිලට වඩා සමහර තුන් ගුණයක් විතර ඒ කඩේ ගණන් වැඩි පාරිභෝගික අරපුර කෙලින්ම මෙතන සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙනවා ගන්නවා නම් එහෙම අපිටත් සුළු ලාභයක් තියාගෙන එහෙම දෙන්න පැතුමට අපේ නිෂ්පාදනත් ඉක්මනට යනවා එහෙම මොකක් හරි කරන්න පුළුවන් නම් රජයට හරි මැදිහත් වෙලා කරන්න පුළුවන් නම් ලොකු දෙයක් තව පුළුවන් මේ සංචාරක කර්මාන්තේ වර්තමානයේ අප කතා කරනවානේ පිටරට කියන්නේ සංචාරකයන් විදේශ සංචාරකයන් අපේ රටට පැමිණෙනවා කියලා එතකොට මේ ගම්මානේ ආශ්‍රිතව තමයි රිටිගල සීගිරිය අනුරාධපුරය මිහින්තලේ ගල්නෑව අවුකන ඒ ප්‍රදේශ මේ ප්‍රදේශ ආශ්‍රිතව පැතිරලා තියෙනවා ඊළඟ මේ පැත්තෙන් ගත්තම කිලෝමීටර් 100ක් විතර ගියපුවාම ත්‍රිකුණාමලය එතකොට මේ ප්‍රදේශය යාවෙන මැදි ප්‍රදේශයක් තමයි මේක මේ පණ්ඩිතරඹෑව කියන ග්‍රාමය එතකොට පුළුවන් නම් ඒ සංචාරක ගමනාගමනයේදී එක් නවාතැන්පලක් කරන්න මේ ග්‍රාමය මේ මැටි කර්මාන්තයෙන් මේ කිරිස මුණ ගැහෙන්න ඕනට අවස්ථාව සපයන්න පුළුවන් නම් උන්ගේ මේ නිර්මාණ අලෙවි කරගන්න හොඳ තෝතැන්නක් වෙන හොඳ අවස්ථාවක් මේක උන්ගේ ජීවනපයයේ එහෙම වුණා නම් සමහර විට තරුණ ප්‍රජාව තවත් මේකට නැඹුරු වෙලා උන්ගේ නිවසේ ඉඳමම කරන්න පුළුවන් ස්වයං රැකියාවක් විදිහට මේ කරගෙන යන කාර්යය තව දුරටත් ඉතා හොඳින් සහ නිර්මාණශීලීව වර්තමානයට සහ අනාගතයේ හෝටල් ක්ෂේත්‍රයේ හෝ නැත්නම් මාසවල අවශ්‍යතාවය සහ ප්‍රතිකාණ්ඩ යොදා ගැනීමට හොඳ නැඹුරු අවස්ථාව ගොඩනගෙන හොඳම තැනක් විදිහට මේක අපිට හඳුන්වා දෙන්න පුළුවන් දුෂ්කර ක්‍රියාව තුළ මොවුන් කරන නිර්මාණ අලෙවි කර ගැනීමට ඔවුන්ට අවස්ථාවක් ඔබටත් පුළුවන් සමහරවිට මේකට දායකත් වෙලා ලබා දෙන්න අපි මේ ආවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පණ්ඩිතරමයව ග්‍රාමයේ මේ ග්‍රාමයේ එතකොට මැටි කර්මාන්තයෙන් ජීවත් වෙන දුප්පත් ජනතාවක් ජීවත් වෙන ප්‍රදේශයක් අපි ඔවුන්ට සහයක් වීම සඳහා ඔවුන් වෙනුවෙන් අද නාඩි ටීවී කණ්ඩායම මේ ආකාරයට මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඇවිල්ලා අපිට මේ උදව් කරපු නිරංජනා මහත්මයටත් එතුමගේ ස්වාම පුරුෂුණ මංගල මහත්තයාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ ඔබව මේ මැටි කර්මාන්තය පටන් ගන්නා තැන සිට අලෙවිය දක්වා කොහොමද කාර්ය සිද්ධ වෙන්නේ කියලා අපිට කියා දුන්නේ කරත් ඔවුන් අපිට අද දවසේ අපේ මේ නාරි ටීම් එකට සාදරයෙන් පිළිගෙන අපිට සංග්‍රහ කරලා ඉතා හොඳින් අපේ අපිට අවශ්‍ය වුණු ඔබට ලබා දීමට අවශ්‍ය වුණු දැනුම හරියටම හරිම ආකාරයට අපිට කියා දීම ගැන
තවත් ස්තුතිවන්තයින් ඔවුන්ගේ මේ කර්මාන්තය මේ ව්‍යාපාරය තවතවත් දියුණු වෙන්න අපි ආශිර්වාද කරනවා වගේම ඔවුන්ට ශක්තියක් වන්නටත් අපිට හැකියාවෙන් අපි උදව් කරන්නටත් ඉදිරියේදී කටයුතු කරන්නට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නටත් පිළිගැසී සිටින බව මතක් කරමින් අපි ඔබට ආරාධනා කරනවා නාඩි ටීවී subscribe කරන්න like කරන්න ඔබේ අදහස් අපිට comment කරන්න එයයි අපේ ශක්තිය ස්තුතියි